එස්සේ මූවී ප්ලස් ඉදිරිපත් කරන හැරී පොටර් සහ මායාගල හතරවන පරිච්ඡේදය යතුරු බාරකරු බූම්! ඔවුන් නැවතත් තට්ටු කරයි. ඩඩ්ලි වහාවදි විය. බෝම්බි කොහෙද? ඔහු මෝඩයෙක් මෙන් නැසීය. ඔවුන් පිටිපස්සෙන් දොර ඇරුණ අතර වර්නන් මාමා කාමරයට කඩාවන්නේ. ඔහු රයිෆලයක් අල්ලාගෙන සිටියේය. ඔහු රැගෙන දිගු තුනි ඇසිරුමේ තිබූ දේ ඒවී යුතුයි. කවුද ඉන්නේ ඔතන? ඔහු කෑ ගැසුවේ. මම අනතුරු අඟවනවා. මම සන්නද්ධ වෙලා ඉන්නේ. මද නිහඬතාවයක් විය. ඉන්පසු දඩා යම් බලවේගයක් මගින් දොර ගැලවී විසිවි ගොස් බිම පත්තු විය. දැවන්ත මිනිසුක දොරට අසල් සිටගෙන සිටියේ. ඔහුගේ මූනේ සම්පූර්ණයෙන් පහයි. ඝන හිසකෙස් වලින් හා නොකපල නඳ ගැට ගැහුණු රැවුලකින් සැඟවී තිබිණි. එහෙත් ඔහුගේ ඇස් හිසකෙස් සැට කළු කුරුමිනියන් මෙන් දිස්විය. මෙම යෝධය ඔහුගේ හිසපාත් කර දොරාමු තුලින් නැතලන මිරිකී ආවේ. ඔහු නැමී දොර අතට ගත්තේ ඒ නැවත රාමු තුලට එබුවේ. පිටතු කුණාටුව ටිකක් අඩුවිය. ඔහු සියල්ලන් දෙස බැලුවේ. අපිට තේ කෝප්පයක් හදන්න බැරිද? ඔයාට පුළුවන්ද? ඒක නම් පහසු ගමනක් නෙමේ. ඔහු ඩඩ්ලි බියෙන් ගල් වී සිටි සෝපා වෙත ගමන්ක. ටිකක් එහාට වෙන්න හොඳ තැනක්. ආගන්තුකයා කීවේ. ඩඩ්ලි අඬමින් වර්නන් මාමා පිටුපස සැඟවී සිටි අම්මා ළඟට දීගියේ. ආ, මේ ඉන්නේ හැරි, යෝධයා කීවේය. හැරි දරුණු සුදු මැලි මුහුණ දෙස බැලු අතර කුරුමිනි ඇස්සල සිනහවත් දිලිසෙන බව දිටුවේය. මම ඔයාව අන්තිමට දකිනකොට ඔයා පොඩි බබෙක්, යෝධයා පැවසිය. ඔයා තාත්තා වගේ. ඒත් ඇස් අම්මා වගේමයි. වහනන් මාමා විහිළු හැනුම් ශබ්දයක් කළේ. මම කියන්නේ වහාම මෙතනින් එළියට ගියොත් හොඳයි. ඔබ කඩාගෙන ඇතුළට ආවේ. ඉකීය. අහා, කට වහගන්න ඇස්ලි, මහලොකු කැඳයා, යෝධයා කීවේ. ඔහු සෝපා පිටුපසින් ඊට උඩින් නැත දමා වැනන්ගේ අතේ තිබූ තුවක්කුවගෙන ඒ රබර් වලින් සාදා ඇතිවාක්මින් පහසුවෙන් ගැටකසා කාමරේ කෙළවලට විසි කළේය. වර්නන් මාමාගෙන් උගුල්ට අසූ මීයෙක් මෙන් තවත් විහිළු ශබ්දයක් පිටවිය. කොහොම වුණත් හැරි, යෝධයා ඩර්ස්ලිට පිටුපසරි, ඔයාට ප්‍රීතිමත් උපන්දිනයක්. මගේ ළඟ ඔයාට පොඩි දෙයක් තියෙනවා. සමහර විට මමේ කුඩ වාඩි වුණාද? ඒත් එක රහට තියෙයි. තම කළු පැහැති කබාසාක්කුන් හු තරමක් කඩිමුඩියේ මදක් තැල්නු පෙට්ටියක් ඇදගත්තේ. හැරි වෙවුල නැංගිලි වලින් ඒ විවෘත කරේය. ඇතුළට කොළපාට අයිසින් වලින් සුබ උපන්දිනයක් හැරි ලෙසලියූ විශාල ඇල්නසුළු චොක්ලට් කේක්කක් විය. හැරි යෝධයා දෙස බැලී ඔහු ස්තුති කිරීමට අදහස් කළ නමුත් ඔහුගේ කටට වචන ආවේ නැත. ඔහු ඒ වෙනුවට ඔයා කවුද ඇසී යෝධයා සිනාසුනේ. ඇත්තටම මං මාව හඳුන්වා දුන්නේ නෑනේ. මං රූබියස් හග්‍රීඩ්, හොග්වාට් වල යතුරු සහ ක්‍රීඩා පිටි බාරකරු. ඔහු දෙවන්ත හස්තය අද්දු කර හැරීගේ අත මුලින්ම තදින් අල්ලා ගත්තේය. එහෙනම් අර තේක් ගැන මොකද? ඔව්, තම දෑත් ඔසවාකී. මන්නම් ගොඩක් ශක්තිමත් කෙනෙක්ට බෑ කියන්නේ. තේරුණාද? ඔහුගේ දෑස් හිස් ගිනි උඳුන සහ හිස් චිප් මල්ල වෙතට යොමු කීය. ඔහුගේ රෙව්වේ. ඉන්පසු ගිනි උඳුන වෙත නැමුණේ. ඔහු කළ දේ කාටවත් පෙමුණේ නැත. නමුත් ඔහු නැවත කෙලින් වෙන විට එහි ගින්දර විය. එහි මුළු අඳුරු කුවරෙන් බැබලෙන ආලෝකය පිරී ගියේ. එවිට උණුසුම් ජල බේසමක ස්නානය කරන්නක් මෙන් හැරීට උණුසුම් සුවයක් දැන්නේය. යෝධයා නැවත හිඳගත්තේය. ඔහුගේ බරින් සෝපා විරීයේ. ඔහු තම සාක්කුවලින් නොයෙකුත් දේලීර ගත්තේය. කොප කේතලයක්, එබෙන සුළු සොසේජස් පැකට්ටුවක්, තේ පෝච්චියක්, කෝප්ප කීපයක් සහ තේ හැදීම ආරම්භ කිරීමට පෙර මදක් පානය කළ කහපාට දියරයක් ඇති බෝතලයක් එහිවිය. ඉක්මනින්ම කාමරේ සොසේජස් බෙදෙන සිහින් අනින් හා සුවඳින් පිරී තිබුණේ. යෝධයා වැඩ කරමින් සිටියද කිසිවෙක් කිසිවක් කීවේ නැත. නමුත් ඔහු මුල් මිස්ම සහිත තරම බදලා සොසේජස් සයි බිමට බාන විට ඩඩ්ලි ටිකක් කලබල විය. වර්නන් මාමා දැඩිව කියා සිටියේ, එයා ඔයාට දෙන කිසිම දෙයක් අල්ලන්න එපා ඩඩ්ලි, කියාය. යෝධයා අඳුල්ලේ සිනාසීය. ඔයාගේ ලොකු පොඩිමක් වගේ පුතාට තව තෙල් ඕනේ නෑ ඩර්ස්ලි, අරදර වෙන්න එපා. ඔහු සොසේජස් පිංගාන හැරීට දුන්නේ. ඉතා කුසගින්නේ සිටි හැරීට එතරම් කිසිව රසවත් නොවූ නමුත් ඔහුට තවමත් යෝධයා වෙතින් ඔහුගේ ඇස් ඉවත් කරගැනීම නොහැකි විය.
අවසාන වශයෙන් කිසිවක් පැහැදිලි කිරීමට කාටවත් උවමනාවක් නොතිබූ බැවින් මට සමාවෙන්න. ඒත් ඔබ කවුද කියන මන් තාමත් දන්නේ නෑනේ. යෝධයා තේ පානය කළ අතර ඔහුගේ අත පිටුපසින් ඔහුගේ මුඛේ පිස දැමිය. මට හැග්‍රිඩ් කියන්න. මං කිව්වා වගේ මං තමා හොග්වාර්ට්ස් වල ක්‍රීඩා පිටි පාලකයා. හොග්වාර්ට්ස් ගැන හැමදේම දන්නවනේ. නෑ, හැරි පැවසීය. යෝධයා පුදුමෙන් ගල් ගැසුනේ. සමාවෙන්න, ඉක්මනින්ම හැරි කීවේය. සමාවෙන්න, හැග්‍රිඩ් කෑගැසුවේය. ඔහු ඩර්ස්ලිස් බලා සිටියේය. වෑන සෙවනැලි වැටී ඇති අඳුර තුළට පසු බැස්සේය. කණගාටු වෙන්න ඕනේ යාලා, මං දන්නවා අපි ඔයාට ලියුම් ලියන්නේ කියලා. ඒත් මම කවදාවත් හිතුවේ නෑ හොග්වාර්ට්ස් කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නේ නැති වෙයි කියලා. ඒත් ඔයාගේ දෙමාපියන් ඒව ඔක්කොම ඉගෙන ගත්තු කොහෙන්ද කියලා ඔයා හිතුවේ නැද්ද? ඒව ඔක්කොම කිව්වේ, හැරි ඇව්වේ. ඔක්කොම මොකක්? හැග්‍රිඩ් ගිගිරි එක තප්පරයක් ඉන්න. ඔහු වයිට ගත්තේය. ඔකෝපෙන් පිරී ගියේ. ඉන් මුළු ගෙදරම පිරී ගියේ. ඩර්ස්ලි බිත්තිය දෙපැසට තද වී සිටියෝය. තමුන් මට කියන්නේ ඔහු ඩර්ස්ලිට පැනේ, මේ ළමයා එයා කිසි දෙයක් මොනවත්ම දන්නේ නැද්ද? මේක ටිකක් දුරද ගියන බව හැරි සිටුවේය. ඔහු පාසල්ට ගියපසු ඔහුගේ ලකුණු නරක නැත. මං සමහර දේවල් දන්නවා. ඔහු කිව්වේ මට පුළුවන්, ඔයා දන්නවනේ ගණිතය වගේ දේවල් කරන්න. හැග්‍රිඩ් අත වෙනුවේ මං අදහස් කළේ අපේ ලෝකය ගැන. ඔයාගේ ලෝකය, මගේ ලෝකය, ඔයාගේ දෙමාපියන්ගේ ලෝකය, මොන ලෝකයේද? හැග්‍රිඩ් පුපුරන්නේ. ඩර්ස්ලි, ඔව් ගර්ජනා කළේ. ඉතාම සුදුමැලි වීසිරි වෑනන් මම යමක් කුටු කුටු ගෑවේ ය. ආපසු හැරි දෙස බැලු හැග්‍රිඩ්. ඒත් ඔයා ඔයාගේ අම්මා තාත්තා ගැන දැනගන්න ඕනේ. මේ පැවසිය. මං කියන්නේ එයාලා ප්‍රසිද්ධයි, ඔයත් ප්‍රසිද්ධයි. මොකද්ද? මගේ අම්මා තාත්තා ප්‍රසිද්ධයි? එයාලා කෝ? ඔයා දන්නේ? ඔයා දන්නේ නැද්ද? හැග්‍රිඩ් සියම් හිසකෙස් අතරින් ඇඟිලි යව්වේ. බර සිතුවිල්ල සතෝ හැරි දිස් බලසිල. ඔයා කවුද කියලා ඔයා දන්නවද? ඔහු අවසානයේ පැවසිය. වෑනන් හදිසියම ඔහුගේ හඬ හමුවක් මින් හන්තරි. නවත්තන්න! ඔහු අනකලේ. ඔහොම ඉන්න සර්, මං ඔබට තහනම් කරනවා. කොළුවර මුකුත් කියන්න. වර්නන් ඩර්ස්ලිට වඩා නිර්භීත මිනිසකුවද හැග්‍රිඩ් හෙළු කෝපාවිෂ්ට පෙනුම යටවෙනු ඒකාන්තයි. හැග්‍රිඩ් කතා කරන විට ඔහු ඒ සෑම අංගයක් කෝපෙන් මෙවලන්නට විය. තමුන් කවදාවත් මෙයාට කිව්වේ නෑ. කවදාවත්ම කිව්වේ නෑ ඩම්බල්ඩෝ එයාට ලියපු ලියුමි ලියලා තිබුණේ මොකන්ද කියලා. මම මෙතන හිටියා. ඩම්බල්ඩෝ ඒක එයා ළඟ තියෙනවා මම බලාගෙන හිටියා. ඩර්ස්ලි මේ අවුරුදු ගානම තමුන් ඒක එයාගෙන් හැංගුවා. මගෙන් හැංගුවේ මොනාද? හැරි ඇසීය. නවත්තන්න, මම ඔයාට තහනම් කරනවා. වෙනන් මම බීතින් කෑගසුවිය. පෙටුනියා නැන්ද ත්‍රාසි ජනක අවතාරයක් දුටුවක් මින් බීතියෙන් ගල් ගැසුනා. ආ, උඹලා දෙන්නම ගිහිල්ල ඔය ඔළු දෙක තඹ ගනිල්ලා. ඒ හැග්‍රිඩ් පැවසේ. හැරි, ඔයා මායාකාරයේ. කුටිය තුල නිහඬ විය. මුහුදු හා හුලං හමන හඬ පමණක් ඇසුනි. මම මොකද්ද? හැරි ගැසුනි. මායාකාරෙක් ඇත්තනම කියා හැග්‍රිඩ් පැවසේ. සෝපා මත ඉඳගත්තේය. ඒ ශබ්ද කර තව ටිකක් පහළට ගිලා බැසේය. මං කියන්නේ ඔයාව ටිකක් පුහුණු කරලා ගත්තාම ඔයාගේ අම්මයි තාත්තා එක්ක බැලුවාම වෙන මොනා වෙන්නද ඔයා? මං හිතන්නේ ඔයාගේ ලියුම කියවෙන එක හොඳයි. හැරි අවසානයේ කහපාට ලියුම් කවර ගැනීමට අත් දික් කළේය. ඒ හරිත තීන්තෙන් ලිපිනේ ලියා තුනේ එච් පෝට ගෙබිම පර්වත මත පැපද මුහුද. ඔහු එම ලිපි ඉවතරගෙන් මෙසේ කියවේ. මායාකාරියන්ගේ සහ මායාකරුවන්ගේ හොග්වාඩ් පාසල ප්‍රධානි ඇල්බස් ඩම්බල්ඩෝ මර්ලින් කමිටුව පළම පන්ති විශිෂ්ට මායාකාර වොල්ලොක් ප්‍රධානී ශ්‍රේෂ්ඨ මග්වෑන් ජාත්‍යන්තර මායාකරුවන්ගේ මණ්ඩලය දයාමර පෝටර් මහතා වෙත හොග්වාඩ්ස් මායාකාරියන්ගේ සහ මායාකරුවන්ගේ පාසල්ද ඔබ පිළිගනු ලැබ ඇති බව අපි ඔබට දැන්වීමට කැමැත්තෙමු. අවශ්‍ය සියලු පොත්තා උපකරණ ලයිස්තුවක් ඇතුළත් කර ඇත. වාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් පළවෙනිදාවේ. මිනර්වා මැක්ගොනග නියෝජ්‍ය ප්‍රධානි
හැරිගේ හිසිතුර ප්‍රශ්න වෙලක් පුපුරා ගියා අතර පළමුව ඔහුගේ විමසිය යුත්තේ කුමක් දැතින්නේ කළ නොහැකි විය. මිනිත්තු කිහිපයකට පසු මොකද්ද යාලා මගේ බකමූණ එනකම් බලාගෙන ඉන්නවා කියන එකේ තේරුම යනුවෙන් නැසී. අනේ දෙයියනේ මට දැනුයි මතක් වුණේ කියා හැග්‍රිඩ් කීවේ. අශ්වකරත්ත තල්ලු ගෙනුම් ප්‍රමාණවත් බලයකින් තම නල්ල රත්ලෙන් ගැසුව ඔහු තම උඩ කබා ඇතුළ සාක්කුණි බකමූණෙක් එළියට ඇදගත්තේය. ඒ සැබෑ සජීවි මදක් අවුල්ලු බකමූණිකි. තව දිගු පිහාටු පෑනක් සහ පාච්මන් කඩදාසියක්ද විය. ඔහුගේ දත් අතර දිව තබාගෙන යමක් කිහිලුවේ හැරීට ඒ උඩියට කිරු කිරීම කියවීමට හැකිවිය. ආදනීය මාචාර ඩම්බල්ටෝ හැරීගේ ලිපිය බාර දුනි. හෙට එයාගේ බඩු මිල දී ගන්නට යනවා. කාලගුණ ඉතා නරකයි. ඔබ හොඳින් කියා සිටමි හැග්‍රිඩ්. හැග්‍රිඩ් කඩදාසිය නවරෝල් කරේ බකමූණට දුන්නේ. ඌේ හොටේ රඳවාගත්තත හැග්‍රිඩ් කුණාටු තුළට විසි කළේ. ඔහු ආපසු පැමිණ ඒ දුරකථන ඔස්සේ කතා කිරීම තරම් සාමාන්‍ය දෙයක් මෙන් ආපස් සෝෆාවේ වාඩි විය. හැරි තමා කට විවෘත කරගෙන සිටි බව සිහිවි මිනින්නේ වාසාගත්තීය. මම මොනාද කියමින් සිටියේ හැග්‍රිඩ් පැවසුවේ. නමුත් ඒ මොහොතේ බිත්ති අසලට වී සිටි බර්නන් ගිනි උඳුනේ ආලෝකෙන මුහුල්ලා ඉදිරියට පැමිණියේ දැඩි කෝපයෙන්. ඔහු යන්නේ නැහැ ඔහු පැවසී. හැග්‍රිඩ් තරහෙන් පිපිරෙන්නේ. තමුන් වගේ මහා ලොකු මග කෙනෙක් එයාව නවත්තන දකින්න මං කැමති ඔහු කීවේ. මොකද්ද හැරි උනන්දුවේ ඇසීය. මග කියා හැග්‍රිඩ් පැවසේ. අපි මැජික් දන්නේ නැති අය හඳුන්නන්නේ එහෙමයි. ඔයාගේ නරකට ඔයාට පවුලක් වගේ ඉන්න උනේ මං දැක අතිශයින්ම මගල් පවුල එක්ක. අපි එයාව ගන්නකොට ඔය ජරාවල් නවත්තන්න අපි දියුරුවා වෙනන් මාමා කීවේ. එයාගෙන් ඔය දේවල් ඈත් කරන්න මායාවල්. ඇත්තටම ඔයා දැනගෙන හිටියා හැරි කීවේය. ඔයා දන්නවා මම මායාකාරයෙක් කියලා. දන්නවා පෙටුනිය නැන්ද ඉදිරිපත්තේ. ඇත්තටම අපි දැනගෙන හිටියා. කොහොමද අමතක කරන්නේ? මගේ මැරුණ නංගි ඔයාටත් ඔය වගේම ලියුමක් ලැබුණා. ඔය ඉස්කෝලේ මතුරු දහන් වුණා. එයා හැම නිවාඩුවකම ගෙදර ආවා. ගෙම්බි පිරිම තේ කෝප්පු බවට හරුපු මීයන්ගේ සාක්කු පුරෝගෙන ඇයි කරපු දේවල් මං විතරයි දැක්කේ. අද්භූත විකාරකාරියක්. ඒත් මගේ අම්මටයි තාත්තටයි. අපෝ ලිලි මේක ලිලි අරක පවුලි මායාකාරයක් ඉන්නගෙන එයාලා හරි ආඩම්බර වුණා. වසර ගන්නවතිසේ කීම සූදානම් වූමේ. ඌ එක මේ වේගෙන් කියා ඇයි ගැඹුරු හුස්මක නැවත ආරම්භ කළාය. එයාට ඉස්කෝලේ පෝට හම්බුණා. පස්සේ දෙන්න කසාද බඳලා ඔයාව හම්බුණා. ඇත්තටම ඔයත් ඒ වගේම අද්භූත විකාර මේ අසාමාන්‍ය නමක් කියලා මං දැනගෙන හිටියා. අන්තිම ලිලිගින් කොහේ හරි පුපුල්ල මැරුණාම ඔයා වැටුණේ අපි ළඟට. හැරි සුදු මැනි වී ගියේය. ඔහු යථා තත්ත්වයට ආවහම් කෑ ගැසුවේ. පිපුරුවා ඒත් එයාලා වාහන අන්තරකින් මැරුණා කියලා නේද ඔයා කිව්වේ? වාහන අන්තරකින්? හැග්‍රිඩ් ගැරෙව්වේය. කෝපයෙන් උඩ පැන්නේ ඩර්ස්ලින් ආපසු ඔවුන් සිටි මුල්ලට මිසිවිය. වාහන අනතුරක් ලිලිවයි ජේම්ස් පෝටර්වයි දෙන්න මැරලා දැම්ම කුමද? මේක අපරාධයක් වංචාවක්. හැරි පොටර් ගැන අපේ ලෝකෙ හැම දරුවෙක්ම දැනගෙන ඉන්නකොට එයා තමන්ගේ කතාව දන්නේ ඇයි? මොකද උනේ? හැරි වහම විමසුවා. කෝපේ හැග්‍රිඩ්ගේ මුණින් ගිලියේ. ඔහු හදිසියෙම කලබල විය. මම මේක කියන් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ කියා ඔහු පැවසේ. ඩම්බල්ඩෝ මට කියනකොට ඔයා ගන්න කරදර වෙයි කියලා මම මෙහෙම දෙයක් හිතුවේ නෑ. ආ හැරි මේක කියන්න හොඳම කෙනා මමද කියලා දන්නේ. ඒත් ඔයාට මුකුත් නොදැන හොග්වර්ට්ස් යන්න බෑ. ඔහු ඩර්ස්ලිස් අප්‍රසන්න බැල්මක් හෙළියේ. හොඳයි මම එයාට කියන්න පුළුවන් තරම් තේරුම් කරනවා නම් හොඳයි. හිතට ගන්න මට ඒ හැම දෙයක්ම කියන්න බෑ. ඒක ලොකු අභිරහසක්. තප්පර කීපයක් ගිනිමැලේ දෙස බලා සිටි අතර ඔවුන් පසු මෙසේ කිව්වේ. ඒක පටන් ගන්නේ මං හිතන්නේ එක පුද්ගලයෙකුගේ. එයාට කියන්නේ එක විශිෂ්ටයි. ඒත් එයාගේ නම ඔයා දන්නේ නැහැ. ඒත් අපේ ලෝකෙ හැමෝම දන්නවා. කවුද? මේකයි. මට එයාගේ නම කියන්න බෑ. කවුරුත් එක්ක කියන්නේ. ඇයි නැත්තේ?
අනේ දෙවියනේ හැරි, මිනිස් තාමත් බයයි. මේක අමාරුයි. බලන්න හැරි, එක මායාකාරෙක්, එයා නරකයි. නරකයි? ඔයාට හිතන්න පුළුවන් තරම් උපරිම නරකයි. ජරාම නරකම කෙනෙක්. එයාගේ නම හැග්‍රිඩ් කියලා ගිල්ලේය. නමුත් කිසිදු වචනයක් පිට නොවිය. ඔයාට ඒක ලියන්න පුළුවන්ද? හැරි යෝජනාවේ. බැහැ, අකුරු කියන්න බෑ. හරි, ඒ වෝල්ඩෙමෝ. හැග්‍රිඩ් වේවිලිය. මල්ලව ආයතේ නම කියවන්න එපා. කොහොම වෙතත් මීට අවුරුදු 20කට විතර කලින් මේ මායාකාරයා ගෝලිය ගැන හොයන්න ගත්තා. හම්බුණත් එක්ක සමහරු බයට, තව සමහරු යාගේ බලේ ටිකක් ආසුණා. එයාලා හරිම දක්ෂයි හැරි. ඒව හරිම අඳුරු කාලවල හැරි. විශ්වාස කරන්නේ කවුද කියලා හිතාගන්න බෑ. අඳුරන්නේ නැති මායාකරුවන්ට හරි මායාකාරියන්ට සුවදශීලී වෙන්න බෑ. නරක දේ සිද්ධ වුණේ එයා බලේ පැතිරුවා. සමහරු එයාට විරුද්ධ නැගී හිටියා. ඔහු එයාලා මරා දැම්මා. එක ආරක්ෂිත තැනක් විදිහට තිබ්බේ හොග්වාට්ස් විතරයි. නම නොකියන කෙනා ඩම්බල්ඩෝට විතරයි බය වුණේ. ඉතින් එයා ඉස්කෝලේ අල්ලගෙන ඉන්න නිර්භීතු වුණේ නෑ. ඒ කාලෙදිවත් කොහොම වුණත්. එතකොට ඔයාගේ අම්මා තාත්තා මන් දැනගෙන හිටපු හොඳම මායාකාරයන් සහ මායාකාරියන්ගෙන් දෙන්නේ හොග්වාට්ස්වල ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ නායිකාව එයාලා එක්කාලේ. පුදුම කියන්නේ මුල් කාල නම නොකියන කෙනා එයාලව තමන්ගේ පැත්තට ගන්න උත්සාහ කරේ නෑ. ගොඩක් වෙලාට අඳුරු පැත්තට දෙයක් කරන්න බැරි තරම් එයාලා ඩම්බල්ඩෝට ගොඩක් සමීප වෙලා හිටපු නිසා වෙන්න ඇති. සමහර විට එයා හිතුවේ එයාලට එත්තු ගන්නන්න පුළුවන් කියලා වෙන්න ඇති. සමහර විට එයා තමන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා අඟන් පුළුවන් වන්න හිතන්නේ නැති. කවුරුත් දන්නේ ඔයා ජීවත් වුණ ගමට හැලෝවින් දවසක මීට අවුරුදු 10කට විතර කලින් එයා ආවා. එතකොට ඔයාට වයස අවුරුද්දයි. එයා ඔයා ගෙදරට ඇවිත් එයා හැග්‍රිඩ් හදිසි මිතා අපිරිසිදු තිත්වැටනු ලේන්සුවක් එළියට හොරණෑවක් වෙන ශබ්දකින් මුගේ නාසේ සීරුවේ. සමාවෙන්න ඔහු කීය. ඒත් එක ගොඩක් දුකයි. ඔයාගේ අම්මයි තාත්තයි අපි දැනගෙන හිටියා. එයාලා වගේ හොඳ මිනිස්සු හොයාගන්න බෑ කොහොම හරි. නම නොකියන කෙනා එයාලා මැරුවා. එතකොට මේක තමයි නියම අභිරහස. එයා ඔයාවත් මරන්න උත්සාහ කළා. මං හිතන්නේ එක්ක හැමදේම ඉවර කරන්න, නැත්තං ඒ වෙනුවට මරණේක එයාට පුරුද්දට ගිහින්. ඒත් එයාට එක් කරන්න බැරි වුණා. ඔයාට ඔය සලකුණාවි කොහොමද කියලා දන්නවද? ඒක සාමාන්‍ය කැපීමක් නෙමෙයි. ඒ බලවත් නපුරු ශාපී ස්පර්ශ වෙනකොට ආපු එකක්. එයා ඔයාගේ අම්මා තාත්තා ගෙදර හැම දෙම විනාශ කළා. ඒත් ඒක ඔයාට වැඩ කරේ නෑ. ඒ නිසා තමයි ඔයා ප්‍රසිද්ධ හැරි. එයා මරන්න තියෙන එක කවුරුවත් ඉතුරුනේ නෑ. හැමෝම මරා දැම්මා ඔයා වැරින්න. ඒ කාලේ හිටපු දක්ෂ මායාකාරයෝ ගොඩක් එයා මැරුවා. මැක්නොයිස්, බෝන්ස්, පීචෙට්ස් ඔයා බබෙක් විතරයි. ඒත් ඔයා ජීවත් වුණා. හරිම වේදනාකාරී දෙයක් හැරීගේ මනස තුළ සිදුවෙමින් තිබේ. හැග්‍රිඩ්ගේ කතාව අවසන් වෙද්දී ඔහුට කොළ එළිය සහිත අද්විතීය පිපිරුම නැවත වරම් මතකෙට අතර ඔහු මීට පෙර සීපත් කරද්දීට වඩා පැහැදිලිව පෙන්නේ. ඔහු ජීවිතයේ පළමු වතාවට උස් සීතල කුරිරු හිනා හඬක්ද මතක් විය. හැග්‍රිඩ් කණගාටුවෙන් බලා සිටේ. ඩම්බල්ඩෝ නියෝග කළාම විනාශ වුණු ගෙදරින් ඔයා අරන් ආ මම මේගොල්ල ළඟට බාර දෙන්නේ. පාලන කතාවල බරපටවන්නේ යාට වෑනම් පැල්සුයි. හැරි උඩ ගිය ඩර්ස්ටියේ සිටි බහෝට අමතක වී තිබුණි. නිර්භීත වෑන නිසාකම ධෛර්ය සම්පන්න වී තිබේ. ඔහු හැග්‍රිඩ් දෙස බලා සිටි ඔහුගේ අත් මිට මෙන වුණීය. දැන් මං කියන දේ අහන්ඩ ළමයා. ඊ කෑ ගැසමින් මං පිළිගන්න ඔයා අමුතු කෙනෙක්. බොහෝ විට හොඳ පාරක් ගහලා හදන්න බැරි දෙයක් නෑ. එතකොට මේ ඔයාගේ දෙමාපියන් ගැනත් එහෙමයි. එයාලා මහ විකාරකාරයෝ. ඒක ගැන කතා දෙගන්නේ. මගේ අදහස එයාලා නැති එක මේ ලෝකෙට වඩා හොඳයි. මොනවද එයාලට ලැබුණේ මේ මායාකාරී වර්ගයක් එකතු වෙලා? මම හැම වෙලෙම බලාපොරොත්තු වෙන ඕක ජරා අවසානය.
නමුත් එ මොද හැග්‍රිට් සෝපාවෙන් පිටදට නැගිටගොඩ ඔහුගේ කබා ඇතුළතින් රෝස පැහැති කුඩයක් ඇදගත්තේ. කඩුවක් මෙන් ඒ ඉදිරිද්දි ගුණ මන් තමුන්ට අනතුරු අඟවන වැඩ ස්ලී. අන්තිම් වතාවට තවත් එක වචනයක් හරි කිව්වොත්. රැවුල සහිත යෝධයෙක් විසින් කුඩයක් දික්කට කළ තර්ජනයකි මාමණ්ඩිගේ නිර්භීතකම නැවත වරක් අසාර්ථක විය. ඔහු බිත්තිය වෙසට පාසු බැස නිහඬ විය. එහෙම හොඳයි කියා හැග්‍රිඩ් පවසමින් නැවත සෝෆාවේ ඉඳගත්තේ ඒ මේ වතාවේ බිමට සමතලා විය. කෙසේ වෙතත් හැරීට තවත් ප්‍රශ්න ගන්නාවක් ඇත. නමුත් වෝ සමාවෙන්න මං කියන්නේ අර නමනු කියන කෙනාට මොකද උනේ? හොඳ ප්‍රශ්නයක් හැරී. එයා අතුරු දහන් වුණා. ඔයා මරන්න උත්සාහ කරපු රාත්‍රියම අතුරු දහන්. ඔයා තවත් ජනප්‍රිය වුණේ ඒකයි. ඒක තමයි ලොකුම අභිරහස. බලන්න එයා තව තවත් බලවත් වෙගෙන එනකොට ඇයි එයා අතුරු දහන්නේ? සමහරු කියන එයා මැල්ලලු. මන්නම් හිතන්නේ කවුද දන්නේ එයාගේ ඇතුළේ මැරෙන්න තරම් මිනිස්සෙක් හිටියද කියලා. සමහරු කියන එයා තම ජීවත් වෙනවලු එයාගේ වෙලා වෙනකන්. ඒත් මං එක විශ්වාස කරන්නේ නැහැ. එයාගේ පැත්තට මිනිස්සු ආපහු අපේ පැත්තට ආවා. සමහරු ඉක්මනට වෙනස් වුණා. ආපහු එයා එනවා නම් මං හිතන්නේ එයාලට එහෙම කරන්න පුළුවන් කියලා. අපෙන් වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ එයා කොහේ හරි තැනක එහරි එයාගේ බලය අහිමි වෙලා ජීවතුන් අතර ඉන්නවා කියලා. එයා ඉක්මනට එන්න බැරි තරම් දුර්වලයි. මොකද එදා ඔයා නිසා ඔයාගේ මොනවා හරි හේතුවකට එයා විනාශ වුණා හැරි එදා රෑ එයා ගණන් ගත්තේ නැති මොකක් හරි දෙයක් සිද්ධ වුණා. මං දන්නේ මොකද්ද කියලා. කවුරුත්ම දන්නේ. ඒත් ඔයාගේ මොකක් හරි එයාට විරුද්ධ වුණා. හරිද? හැග්‍රිඩ් හැරි දෙස බැලි උණුසුම් හා ගෞරවනීය හැඟීමක් සමග හැරි සතුටින් හා අඩම්බර හැඟීමකින් ඉන්නා වෙනුවට ඉතා භයානක අත්තරද්දක් ඇති බඩු විශ්වාසයෙන් සිටියේ. මායාකාරී ඔහු ඒ කෙසේ විය හැකිද? ඔහුගේ ජීවිතය ඩඩ්ලිගේ කරදර මැද ගෙවිණි. පෙටුනියනෙන්දගේ සවෙනන් මාමාගේ තාරණ පීඩනවල මේ පිරිගියේ. ඔහු සැබවින් මායාකාරයෙක් නම් ඔවුන් ඔහු කබඩ් එකේ අගුල් තමයි හිර කිරීමට උත්සාහ කර හැම විටම ඔවුන් තලගොයන් බවට පත් වූයේ මන්ද? ඔහු වරක් ලෝකයේ ශ්‍රේෂ්ඨ මායාකාරයා පරාජය කළේන ඩඩ්ලිට සෑමිටම් පාපන්දුවකින් මින් ඔහුට පාරදීමට හැකිවේ කෙසේද? හැග්‍රිඩ් යැයි ඔහු සෙමින් කීවේ. මං හිතන්නේ වැරද්දක් වෙන්න ඇති. මං හිතන්නේ මං මායාකාරයෙක් කියලා. ඔහු පුදුමයට හැග්‍රිඩ් සිනාසෙන්නේ. මායාකාරයෙන්නේ මේ බය වුණාම නැත්තම් තරහ ගියාම මොනවත්ම කළානේ? හැරි ගින්න දෙස බැලී ඔහු ඒ ගැන යළි සිතා බැලීය. ඔහුගේ නැන්දා හා මාමා සමන් කෝපයිෂ්ටූ සෑමිටම අමුතු දෙව සිදුවිය. හැරි කෝපයට පත් වී ඩඩ්ලගේ කල්ලි විසින් නොවලූ බැඳෙන විට කෙසේ හෝ ක්‍රමයකින් ඒ වෙනත ගියේ. කොණ්ඩේ කොටනම් කපා පාසලට යමින් තැත් කළ විට ඔහුට ඒ එක රැයකින් නැවත වර්ධනය කර ගැනීමට හැකි විය. අන්තිම වතාව ඩඩ්ලි ඔහුට පහර දුන් විට ඔහු පලිගත්තේ නැද්ද? ඔහු නොසිතාම සත්තු වත්තේ සර්පයා ඔහුවෙත් නිදහස් කිරීමෙන් පලිගත්තේය. හැරි හැග්‍රිඩ් සිනාමසුමුණින් බලන විට හැග්‍රිඩ් හොදෙස් ප්‍රසන්න බලද දැක්කද? හැග්‍රිඩ් පැසේ හැරි පොට මායාකාරයෙන් නෙමෙයි බලන් ඉන්නකෝ. ඔය හොග්වාර්ට්ස්වල හරියට ප්‍රසිද්ධ වේ. ඒත් බර්න් මම සටහනකින් තොර පරාජය වීමට කැමති වී නැත. මම ඔයාට කිව්ව නේද එයා යන්නේ කියලා. ඔහු පිම්බේ. එයා ස්ටෝන් වේ පාසල් වෙත යනවා. ඒකට එයා මට ගරු කරයි. මම ඔය ලියුම ඔක්කොම කියෙව්වා. එයාට ඔය කුණු කසල අවශ්‍ය නැහැ. මන්තර පොතුත් මායා යෂ්ටි. එයා යන්න කැමති නම් ඔයා වගේ තඩි මග කෙනෙක්ට එයාව නවත්තන්න බෑ. එයා හැග්‍රිඩ් ගෙරෙව්වේ. ලිලීගේ ජේමිස් පොටර්ගේ පුතා හොග්වර්ට්ස් යන එක නවත්තන්න. පිස්සුද. එයා උපන්දා ඉඳලා මෙයාගේ නම් ප්‍රසිද්ධයි. ලෝකේ මායාවලට කියන හොඳම ශ්‍රේෂ්ඨතම පාසලට යන්නේ. අවුරුදු හතක් එයා තමන් ගැන දැනේ ගැනීවි. වෙනසකටත් එක්ක එයා තමන්ගේ වර්ගයේ ළමයි ඉගෙන ගනිමි. හොග්වර්ට්ස්වල හිටපු හොඳම නායකයා වෙච්ච ඇල්බස් ඩම්බල්. මම වියදම් කරන්නේ අබලම් වෙච්ච නාකි මෝඩයෙකුට එයාට මායා ක්‍රම උගන්වන්න. වෙනන් මම කෑගැසුවේ. එහෙත් අවසානයේ ඔහු දුර දිග ගොස් තිබේ. හැග්‍රිඩ් ඔහුගේ කුඩයක් දික් කරගෙන ඔහුගේ හිසවසා කැරකෙමින් කෑගැසුවේ.
කවදාවත්ම ඔහුගේ ගුරුවරයා ඇල්බස් ඩම්බල්ඩෝර් අපහාස කරන්න එපා. ඔහු කරකැවීමෙන් සිට කුඩේ පහත් කර දෙස දිගු කළේය. දම්පහ ආලෝකයක් විහිදිනි. රතිඤ්ඤා පුපුරන්නක් වෙන ශබ්දයක් ඇති විය. ඊළඟ තප්පරයේ ඩඩ්ලි උඩ පැනමින් වේදනාවෙන් නටමින් සිටි අතර ඔහුගේ දෑත් තම මහත පස්සට තද කරගෙන සිටියේ. ඔහු පිටුපස අරවා පෙන්වන්නට කැරකුණු ඌරු වලිගයක් ඔහුගේ කලිසම් පිටුපස සින්දුරකින් එළියට පැනතින්. වෙනන් මාමා කෑගසන්නට විය. ඔහු පෙටුනිය නැන්දස ඩඩ්ලි අනික් කාමරේ තල්ලු කර පිටුපස ඇනි හැබ්‍රිඩ්ද අවසන් දවාලන බැල්මක් හෙලා කාමරේ තුළට ගොස් දොර වසා ගත්තේය. හැග්‍රිඩ් තම කුඩේ දෙස බලා ඔහුගේ රැවුල කැසුවේ. මං කේන්ති ගන්න නැතු ඉන්න තිබුණ ඔහු දුක්ුණේ. ඒත් ඒක වැඩ කරේ නෑ. මං හැදුවේ යව ඌරෙක් කරන්න. ඒත් අඩුවන් නෑ යකොමත් ඌරෙක් වගේනේ. ඔහු ඔහුගේ පඳුරු වෙනෙහි බම යටින් හැරී දෙස බැලුවේ. ඔයා මේ ගැන හොග්වාට්ස්වල ඉන්න කාටවත් කියන්නේ නැත්තම් මං ඔයන් ණය ගැති. මම මට මායාගමන කරන එක තහනම්. හරියටම කිව්වොත් මට ටිකක් කරන්න දීලා ඉඩ තියෙන්නේ. ඔයාව හොයාගන්නයි ඔයාගේ ලියුම බාර දෙන්නයි විතරයි. මට මේ වැඩේ බාර දෙන්න ලොකුම හේතුවත් ඒක. ඇයියාට මැජික් කරන්න තහනම්? හරි ඇසුවේය. ඕ මේකයි. මම හොග්වාට්ස්වල ඉන්නකොට මාව නෙරපලා දැම්ම. ඇත්තම කියනවා නම් මගේ තුන්වෙනි අවුරුද්දේ දී එයාලා මගේ යෂ්ටි කැඩුවා. ඒ ඩම්බල්ඩෝ මට ඉන්දි ඉඩ දුන්නා. ඩම්බල්ඩෝ හොඳ මනුස්සයෙක්. ඇයියා නෙරපුයේ. අපිට හොඳටම පරක්කුයි. හෙට දවසේ අපිට ගොඩක් වැඩ තියෙනවා. ඒ ක්‍රීට් ශබ්ද නංග කීවේය. ඒ නගරයට යන්න ඕනේ. ඔක්කොම පොත්තෙම ගන්න ඕනේ. ඔහු ඔහුගේ ගන්න කළු පැහැති කෝට් එක ඉවත්කොට හැරි වෙත විසිකලේ. ඔයාට ඕක ඇතුළ ඉන්න පුළුවන්. ඔව් පැවසිය. ටිකක් කෙල්ල වුණාට ගණන් ගන්න එපා. මං හිතන්නේ සාක්කුවක් පොඩි මීය වගේයක් ඉන්නවා.